සමන්තාචකබාලෙ සූවතරාගච්චන්තු දේවතා සද්ධම්මංමනිිරාජස්ස සුනන්තු සගගමොක්කදං ධම්මස්සවනකාලෝ අයම්බදන්තා දම්ම සවෙන කාලෝ අයම්බදන්ත දම්ම සවෙන කාලෝ අයංබදන්තහා නමුමුතස්සේ භගවතුෝ වරහතෝ සම්මා සම්බුතස්සේ නමුතස්ස භගවතු අරහතෝ සම්ම සම්බුතස නමුෝතස්ස, භගවතු අරහතෝ සම්හා සම්බුතස පින්වත් හැම දෙනාම සූදානම් වෙන්න අදත් ධර්මශ්‍ර වනය කරන්න. හැම දෙනාගෙන් බලාපොරොත්තුව බදුරජාණන්හන්සේ පැහැදිලි කරපු ධර්ම මාර්ගය තමන්ගේ ජීවිතයට එකතු කරගන්න විද්‍යේගෙන ගන්න මේ ධර්ම මාර්ගය ඉගෙනගන්න ගමනේ සමහරය කරන වැරැද්ධක් තමයි එ අය තොරතුරු දැනුම එකතු කරන්න උත්සාහ කරනවා දැ මගෙන් වුනත් ගොඩක්වෙලාවට ධර්මශවවනය කරන්න බල අපපොරොත්වෙන අය මාතෘකා විදියට ලබාදටනේ දැනුම දේශනා කරන්න කියලා එකන ොක් කරහි සම්බන්ධ කාරණාවක් කාරණාවක් සම්බන්ධව දේශනා කරන්න කියල කියනවා. හැබැ එතන එදි මම ගොඩක් වෙලාවට තොරතුරු ඉගන් උගන්නන්න උත්සා කරන්නේ නැහැ. මොද ඔබට පුළුවන් අභිධර්ම කාරණාවක් නම් අභිධර්ම ග්‍රන්ථ සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. සූත්‍රයක තියෙන දෙයක් නම් එ සූත්‍ර ඕනම් වෙලාවක ඔබට අන්තර්ජාලයෙන් ඕනම තැනකින් බලන්න හැකියාව ලබෙනවා. එම සූත්‍රයක් ගැන ඒවගේම ධර්ම කරුණක් ගැන, ශාස්ත්‍රීය විග්‍රහයක් කරන්න බලාපොත්තුවක් නැහැ මොකද එහෙම විග්‍රහයන් ඕන තරන් තැනටමත් තියෙනවා හැබැයි දුර්ලබ මේ ශාස්ත්‍රීය විග්‍රහයට එහා ගියපු ප්‍රායෝගික පැහැදිලි කිරීමම් තමයි දුර්ලබ අපිට අඩුවෙන් දකින්න තියෙන්නේ ප්‍රැක්ටිකල් කරන්න පුළුවන් දේවල් තවසක් එක හාමුදුරුවෝ කෙනෙක් සිත ගැන ග්‍රන්ථ සෑහෙන ප්‍රමාණයක් රචනා කලාා හදුරු සිත ගැන සෑහන ග්‍රන්ථ ප්‍රමාණයක් ්‍රචනා කරලා මෙහාදුුරු යන යන තැන මේ හාන්දුරු අරං යනෝමේ ග්‍රන්ථටික සෑහෙන විශාල පොත්තිිකක්. මේ හාමුදුරු දවසක් නිතරම ගිලම්පස බොන දේවලඳන කඩේකට ගියා මෙ පිට රටකතා බක්. මේ හාමුදුරුව ඒ ගිලම්පස වලඳන අතර උන්වහන්සේ ලියපු පොතාක්ම න්වහන්ස කියවනවා. ඒ ගිලම්පසඒ ඒේ කඩේ වැඩ කරන ගෑනු කෙනෙක් ඇවිල්ලා. වාම ඔහන්ේ ගවස්ට ඇහෙන පොත්තගැයක් යෙනවාන මේත් ඔබහන්සේ ලියපු අත එතකොට මේ හාම්දුරුවකකිනවූ මම්ලියෝ පොත්්ිගත් තමයි ඔක්කොම ඉට පසේ මේ ගෑනුෙන හන ොනවද පොත්වලන් මේ පොත්වල තියන්නේ සිත්ත ගෑනෑ. මම්ම සිත ගැන කරපු ගවේශණය තමයි මේ පොත්තල ලියලතියන්නේ. සිත ගැන සියලුමු දේවල් මං මේ පොත්පත්වල ලියලතිරවා. දුරජ වහස පැදි කරපුත් සියලම කරුණු චිත්තවීध සි හැදෙන විदधि සි ප්‍රබේध මේ මේ සි මෙහමතියනවා මේ විधिයට අපි සෑහන ගवेෂण කළලතමයි මේ පෝ‍රි के ුව කියලා මේ හාම්දු्रु කියනවා ඇතකට මේ ගෑනු කෙන හනවා අන හාම්ත්‍රනේ කියෑනන් සිත ගැන සෑහෙන දන්නවාන මටපුඩි ප්‍රශ්නයක් තියෙනවා මං හුවටක මක් නැද්ද සිත ගැන ඕනදයක් कහන්න किसीම ප්‍රශ්නයක් නෑ है මේ ගෑනු කෙන කියනවා हाම්त्र්‍රන බහන්සිදැ ගිම්පසවලදන ගමන්නඉන්නේ ඔබහන්සේගේ ගිලම්පස වලඳන වෙලාවෙ පහල වෙලා තියෙන සිත මොනවගේ ද. මොකක්තෝ ඔ වහන්සේ ගාව දැන් තියෙන සිත්ත. මේ හාමුදුරුවෝ උඩබම් බලනො කල්පනා කරනු. එහෙම එකක් නං ඉතින් මට හම්බුනේ නැහැ ඒමකම් මම් පොතේනල්ලිවෙ නැහැ. ගිලම්පස වලඳනකොට තියන සිත එහෙම සිතම්මට අහුන් නැහැනි. ර න . තකොට මේ ගෑන න කියනවා හාම් ර න න්න ොක දන්න හා දුර න හ න්ද බන්ස ර ගන්න න් ේ. <experience> ොතකර ට ොද ල බ න ප හා දු මොතකර තින පොට්ි තරගන වි හට අර විහාරස්ථානය වාගෙන ගියා හරස්ථාන න ස්වාමීන් වහන්සේ ටගගේ හිල්ලා සිත්ත ගැන ගෙන ගත්තා. හරියට ම ගැන ගත්තා. මේ හිසිත ගැන ඉගෙන ගත්ත හාමුදුරුවෝ මොකදද ොද මොලිීම කර ල ොො ග තිබල. ඒිය පොට ගිනි තිබ ම පලව ටමකර වැඩේ. ඒකට හේතුව තමයි සිත්්ත ගැන හඳුන ගන්නවයි කියන්නේ සිත්ත ගැන තොර තුරගෙන ගන්නවා කියනක නෙවෙයි. වචය කන ගන්නවා කියන නෙවෙයි කරුණු ඉගැ ගන්නවා කියනක නෙවේ ප්‍රායෝගිකව තමා තමාගේ සිත්ත නිරීක්ෂණය කිරීම. මේ ධර්මය පිළිබඳව දැනුම අවශ්‍ය වෙන්නේ ධර්ම දේශනාකිරීමේදී සහ ඒක වෙන මවශ්‍යාවක් තර බුදුහාතුරන්ගේ වවිීමසුප අවස්ථාවල බුදුහාන්දුර දේශනාකර දේව. ඒත් ප්‍රායෝගි කර දේශනවි ප්‍රයෝගික භාවිතයේ ද ඒම අවශ්‍ය වෙන්නන්නේ ම හනු ඔබින් ප්‍රශ්නය චුල්ල පන්තක පොඩි හාමුදුරෝ සිත ගැන දන්නවද සිත ගන හොන්තරම දන්නවා හැබැත් චුල්ල පන්තක චිත්තවීති ඒවගේ සි. සනම න ි ති න ි ප ං හන්තු ක්ව දු හන්තුර ොතු කි ව දුර දිි ැල්ල තල දුන්න පිරි මදිනිකි්වා පිසිදු කරන පිරිසිදු කරන පිරිිදු කරන කියලා. ඒක සිත ගැන සියල්ලගෙන ගත්තා. චුල්ල පන්තක සිත්්ත ගෑන සියල්ල එකනගත්තේ, රෙදිිකෑල්ලක් පිටිමදලා. ස්වර්ණ කාරක භික්ෂුව සිත්್ත ගෑන සියල්ල ගෙන ගත්තේ. රත්තරම් මලක් පරවෙනවදැකලා පටාචාරාව සිත ගැන සියල්ල ඉගෙනගත්තේ වතුරගලින් කකුල දෝවනය කරනම බලංගිදලා කේමා සිත ගැන ඉගෙනගත්තේ ගෑනු දෙන්නේෙක් වයසට යනවදැකලාා එනම් සිත ගැන ඉගෙනගත්ත බොහෝ දෙනා සිත ගැන ඉගෙනගත්තේ වච්චන ඉගෙන ගන නෙවෙේ කරුණු ඉගෙනගැන නෙවෙේ එනම් අපි ඉගෙනගන්නුවන මනවත බොහෝොමද මේ සිත්ත හඳුන ගන්නේ. ප්‍රායෝගික අප්‍යහාස ඉගෙන ගන්නවා මිසං වචන ඉගෙනගන්නයන් නරකයි. වචන ඔබ ඉගෙනගන්න එක වැරදිනෑ ඔබට පුළුවන් ඒවට පොත් ඒට හොයාගෙන එ කියවන්න. ට ඕන තරම් දේශනා තියෙනවා. එවන තරම්පොත් තිෙනවා. ඒවන ඇවත නැවත දේශනා කරන්න වශ වෙන්නේ. අද දේශනාව සඳහා මාතෘගාවිදිර මට දිරතියන්නේ චිත්ත වීදිගෙනන පැහැදිලි කරන්න කියලා. එතකොට ඔබේ බලාපොත්තු මන්දන්නවා බවාංග භවාංග චලන බවාංග උපච්චේද පංචත්වාරා වජ්‍යන ජාවන ඔන්න ඔව ගැන මං පැහැදිලි කරයි එ කියල තමයි බලාපොරොත්තුව වෙනවා ඇත හැබැයි ඒව ගැන නම් පැහැදිලි කරන්න නැහැ. ඒව ගැන වචනාර්ථ දැනගන්න ඕනනං අභිධර්මාර්ත සග්‍රහයකය වන්නරේනු ගණන හන්දුුරන්ගේ ඒක ඔක්කොම තියෙනවා. තිනවා ම ගොට නැද ෙතර කියන්නේ. ඔබට මම හිතන්නේ අවශ්‍ය වෙන්නේ ඒ ප්‍රශ්නය අන්තිමටම කියලා තියෙනවා මේසිියල්ල තේරුන් අරගෙන සත්‍යවබෝධය කරන්නේ කොහොමද මේ ජීවිතයේදී මොහෝ අඩුම තරම ඊළඟ භවේදී හෝ මේ අවබෝධයකර යන්නේ කොහොමද කියලම මේ ප්‍රශ්නයන්මට හලතියෙනවා මංගේ අන්තිම කැල්ල කියල දෙන්න. බද හාම්දුරුන්ගගේෙන් ඇවිල්ල එකක. අයසටගේපු හාමුදුරුවගෙනක් අහනවා හාමුදුරුවනේ ජිතකේසකම්බලිහෙම කියනවා. මක්කලී ගෝසාල මෙහෙමකක් කියන. ඒවගේ පකුද කච්ඡායන මෙහමකක් කියනවා සජ බෙල්ලඇති බුද්ධ තත්තකක් කිය. නිගට්නා අත බුදත්‍රයන් වහන්සේ මෙහම එකක් කියනවා. ස්වාමිණ මේ හා මේ කියනය අතර මේ මොකත්ත හරි මේකාරණාව හරිද මේක වැරදිද්ද එල බදදුහාන්දුරුන්ගේ අහනවා බුද්හන්දුරගෙන මේ ඔක්කොම මත කළ න. ඔක්කො මතහරලදාලා මේ මං කියීනෙ කරනු.ඇතවට ඔක්ොම තේරෙව. ඒගේ මාත් කියන්න ඔය ඔක්කොමටි අතහරලලාන්න ඔටි කොක්කොම අතහැරලල්ලාල මම්ම කියනටි කරන්න එතකොට ඔබට එතැනට යන්න පුළුවන් වේවි එස්සියලු දේවල් ඔබට පැහැදිලි වේවිී රාම් එක ආවලු දවසක් මහාචාරවරයක් භාවනාවී ගෙන ගන්න. එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ගාවට මිස්වාමීන් වහන්සේ ගාවට භාවනා විගෙන ගන්නාවට පස්සේ මිස්වාමන් වහසර තේරුනාම අත්තකට කතා කරන්න ඕනේ ර්තුමත්තයකද කතා කරනවා තඒකුත් අපි බොහු කියලා ඒකුත් හදන ගමන් කතා කරනවා. ඉතින් කොහෙද ඇතුමම් ගන්නන්නේ අරකයි මේක ද හොම කතාරන අතර මේ හාමුදුරු තේ හදලලා තේ පෝච්චියෙන් කෝපට තේබක් කරනවා. කතා කරගර කතාර රොහොම වක් කරනකොට එන්න 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 එන තේ කෝප පිරිල් තේ ඉච්චරිලා ඉතිරිලා බිමදිගේ ගලනවා මේ සෙද්දැන් තෙල් තේහිරිලා. චර්මඔකද කලන හාමුදුරන මෙන තේ උතුරල යනවා තේ හිරෙන හැම තැනම එතකොට මෙ හා හාදුරෝකන මේ ඔහේගේ ඔලුගේ දියත් ඔයවගේ තමයි ඕන නැතිව පිරිලග හිල්ලා කොච්චර ධර්මය දැම්මාත් කොච්චර භාවනාවගෙන ගත්තත් වැඩක් නෑ උත්තුරල යනයක විතරයි වෙන්නේ ඔක්කොටම කලින් කෝපය හිස් කරගන්න මමත් ඔබට කියන්නේ ඔක්කොටම කලින් කෝප හිස් කරගන්න ඔබේම රෝගත්තු ඔලුව හිස්කරගන්න නැත්තම් සත්‍ය අවබෝධයනම් ලබන්න බෑ සත්‍යවබෝධය ලබන කෙනෙක්ගේ විශේෂත්වය එයාගේ මනස දැනුමින් පිරීගිහිල්ලනෑ දැනුමෙන් හිස්වෙලා දැනුම සියල්ලම එයා බිමිින්තියලා එයා බර බිමින්තියලා එයාගේ මනසතුල පිරිලා ඉතිරිලා ගිහිලතින්නේ අවබෝධය පමණයි අවබෝධයෙන් මනස පුරෝගන්න නං ඔබට සිද්ධ වෙනවා දැනුමිින් හිස්වවෙන්න. ඒ ගන්නෙ ඩැන් මතක්කරගත් ඒව පාඩං කරපුව කෝම මත කරන්නද නෑ. ඒවට තින වට්ටිනාකමතහරන්න. ඔබ මෙතෙක් කල් ඉගෙන ගැන තියෙන සියලූම දේශනා සියලූම ඉග ගත්ත දේවල් ම කියැනේ වඩපු දේවල් නෙවෙේ අවබෝධ කර ගත දේවල් නෙවෙේ ඉගනගත්ත සියලු දේවල් ලට දින බැඳි මත හැරන්න ඒවත් නිවැරිදිමයි ඒවත් සත්‍යමයි කියලා ඔබාල්ලගැන්නේ යන්නේපා පැත්තගින් තියන්න. මෙච්චරගල් කරපු ක්‍රමවේදී ප්‍රශ්නයක් තියෙන්නේ. පුංචිකාලි දම් මේ වෙනකාං අපි බෞද්ධයෝ. මම එතනවා මේ ගහන බොහෝ දෙනා බෞද්ධය බෞද්ධ නැති අඇත් අහනවා කියලා මම දන්නවා ඒත් බෞතරයක් බෞද්ධ යහන්නේ පුංචි කාලි දම්ම තරම අවුදදු දැන් තිහක්. තිස්පහක් කතලියක් සමහරු පණහාක් සමරු හැට්ක් හැත්තවක් එක දිකට බනැහැව්වා එක දිගට බුදුහාමුදුරූ පෙන්නපු මේ දේවල් කලා අහන ඔබ ඒ කරපුුවඒ කැපවීමෙන් ඒ කරපු දේවල්වලින් හපු දේවල් වලින් ඔබ බලාපරොත්තු වෙච්ච ප්‍රතිඵලයේ සරෝ සරම්පූර්ණයෙන් ලැබනද නැහැනේද. ඒ ප්‍රතිපල අඩුවත් යෙන නිසාන්න දේශනවත්තු බාන්නේ බ මේ අහන්න ඇත්තරම ඔබට සම්පූර්ණයෙන් වැඩේ තහම ඉවර කරගන්න බැරිවෙච් නිසා. ඔබට හරියටම කෑල්ල අවශ්‍ය කෑල් අල්ල ගන්න බැරිවෙච්ච නිසා හරියට අල් ගන්න පුරුවන් වුනානම් දේශන අහන්න ඕමනා න්නේන. ඇඒ කියන්නේ අපි මෙච්චර කල් අහපු දේවල්වල ප්‍රශ්නකට වඩා මෙච්චර කල් අපි කරපු දේවල්වල ප්‍රශ්නයයක් තියෙනවා. අපිට අහන්න වුවමනාවනේ මොනාද. අපිට අහන්න ඕුවමනාවනේ දැනුම. අපි සෙවවේ දැනුම අපි සෙවවේ වචන. මම ඉස්සර බනවලදි සෑහෙන කතා ප්‍රමාණයක් කියනවා. මුලදී සෑහෙන කතන්දර ප්‍රමාණයක් කිව්වා. එතකොටත් සෑහෙන පිරිසක් දේශනයහවා ඒ දේශනාාව වලට සෑහෙන කැමැත්තක් දැක්වෝ ගොඩක් අඇය කතා ගොඩක් කියනවා. ඉති පස්සේ මංමුකද කළේ කතා කියනෙ අඩු කරලා කරුණු කියල දෙන්න පටන් ගත්තා එක න උදාහරණයක් විදිර නාම රූප ගැන. පන්චස්කන්දය ගැන පටිස් සවපපාදධය ගැන ඒවගේ සූත්‍ර ගැන සූත්‍රරකෙන බෙදලවෙන් කරලා මෙ සූතරවල දේව තියන දේවල් සාකච්චා කලා ගැඹුරු වචන පැහැදිලි කරා. මේක කරනකොට අන්න ඒකටත් බොහෝ පිරිසක් කඇැමති වුණා. ඉරි පස්සේ මං මොකත කළේ එසිහල් අතහැරලා මම පොහුණුව ගැන කියල දෙන පටන්ගත්තා. එ පොහුණුවට අ බහුතරයකගේ කහැමැත්තක් නැහැ. හතරය කඇපති එක කතාහන්න එක දෙනුමහන්න. බහතරය කඇමති නැහැ අර පුහුණුව ගැනහන්න. මම කියන්නේ ඔබ අකමැතිවුණත් ඔබ ඉගෙනගන්න ඕනෙ මේ පුහුණුව. මේ පුහුණුව ඇහුවට පස්ේ බණ ඉවරුණ හාම ඔබට එතනවා පණඇතුළ ගොඩක් දේවල්මා ඉගෙන ගත්ති නැහැී. බණය ඇතුලම තොරතුරු ගොඩක් දැනගත්ත නැහැන කතන්දර ගොඩක් ඇහුව වගේවත් අඩුපතරම එතන ින්දනයක් නැහැනි. පුංචි කාරණනාටිකක් විතරය හාමුන්දුරෝකිේ ඔහ මංහනවා චල්ල පන්තට බුදු හාම්දුරු දේශනාකර බුදේශනාවඇ තුළෙ ලොකූ ගැඹර වචනටිකක්තිනෙනවද. නැහැනේ අංගුල මාලට කියේ දේවල් ඇතුළෙගු ලොකූ ගැඹරු වචනටික්තිේනවද. නැහැන ඒවගේ ඔය කිය ප්‍රධානගනේ අවබෝධෙට පත්ච්චි බෝ දෙනට කියපු මාර්ගයන් තුළ බොහෝ ගැඹුරු වචනතියෙනවද. නැැ. පුංචි පුංචි දේවල්ටිකත්තිේද. මෙ පුංචි පුංචි දේවල් ටික. පොළුවන් කමතියාගෙන ඇයි අපි වචන ඉගටගන්නේ යන්නේ. වචචන ඉගෙනගන්න කිසිීම ප්‍රශ්නයක් නැහැ හැබැයි ප්‍රායෝගික භාවිතය දැනගෙන. නොදැන අරවා ඉගෙනගත්තවොත් ඔබ ඒවැ ඇතුළෙන් සත්‍යස්වයන් යනවා. ඔබ වචචන ඇතුළෙන් සත්‍යසේ වුවොත් ඔබ පද්ද පරමයෙක් බවට පත් වෙනවා. පද්ද පරමගන්නේ වච්චනය උතුම් කරගත්ත කෙනා. වචානයට ලොකු තැනක් දුන්නොත් පදවලට ගොඩක් ලොකු තැනක් තුරන්නොත් ඔබ පද පරමයේ බවට පත්වෙනවා. ඒකන සත්‍යවබෝධය කරන හතරක් ඉන්නවන උග්ගටිතන් විප්පටිත නෙයිය පද පරම. උගටිතංජ කියන්නේ අහපුෂණය සත්‍යවබෝධය වෙනවා. විපටිතංජ කිය අහලටයා කල්පනා කර ඉන්නට සත්‍යබෝධය වවා නයගන් අහල කල්පනාකර හොඳර භාවිතා කරනොට ටික කාලයක් පුහුණු කරම සත්‍යබෝධය වවා. පද පරමක කියන්නේ අවබෝධ ලබන්න ැෑයක කොච්චරත්සා කරත්. හතු පද පරම කරගෙන වච්නය උත්තුම් කරගෙන හෙන ඔබ වච්චන උත්තුම් කර ගත්ගෙනෙක්වෙන්නේ යන්නපා වච්චනවලට දැන දෙන්නේ යන්න එපා බුදුදහම අහවල් වචනයට දෙන නිවැරදි තේරුව මොක්ද හරි ඒ දැකත් හොඳ දැනගන්න ොට ොඳයි ප්‍රශ්නික උත්තදන පලන්න්නේ විබාගෙට ගිහිල්ල ලියන්න පුළුවන්. අනිත්‍ය යනු අනිච්චයනු මොකක්ද මොකක්දක උත්තරේ නිත්්‍යේ නැති නිසාද ච්ච ැති නිසාද දැන් ඔන්න ඔඒ ප්‍රශ්න ජි තියෙනවා දැන් අපි ඔ ප්‍රශ්නයකින් මේ පැත්ත තේරුවොත් එකකොටසක් කියයනවා ඒක හරි සම්කටසක් කියන එක වැරදි. මේ පැත්තකත විරුවත් ඒත් එකකොටසක් කියය නවා හරි එ කොටසක් කිය නො වැරදි. අපිට ඕනේ අර වචනයට දුන් තේරම හොය හොයින්නවට වඩා මේ ලෝක සත්‍යය යතහාරථය දැනගෙන අපි තුලින් මටහාගෙන සත්‍යවබෝධය කරන්නන. එහනම් වචන පොඩ්ඩක් පැත්තකෙන් තියන්න. ඒවර දෙන අරථකථන හාමෙහා වෙන්න පුොළුවන්. පලවිනික දුන්න තුන් නික ැතිවන්න පුළුවන් තුන්ගනඒක දුන්නන්නේ පලවනික නැතිවන්න පුලුවන් එොඩ පැත්තකින් තියන්න. අපි හිතත් ඕනේ මොකක් අප පුහුණු කරන්න ඕනේ. අපි පුහුණු කරන්න ඕන මොනෝද කියල තේරුම් අරන් එ පුහුණුව කරන්න. කාල සිටි පුත්‍රයට බුදුහාමුදුර වචනය ගැන වෙන හැ. මුදුහාමුත්‍ර ප්‍රයෝගිකව පුහුණු කරන්න දෙේවාඩික කියල දුන්නා. අන්නේ පුහුණුව තුළ දමයි කාල සිට පුත්‍රයට අවබෝධ ලැබුණේ. වචනයෙන් අල්ලන්න බැරි දහම බුදු දහම කියන්නේ. ඒ වචනයෙන් අල්ලන්න බැරි දහමට ඇයි අපි ලොකු වචන දාගන්නේ. ඒක අන්නේ බුදු දහම ගැඹුරු වචන ඇත තියෙනවා. බෞද්ධ ශබ්දකෝෂයක් එහෙෙන්ම තියෙනවා. අපිට සූවිසි ප්‍රථ්‍යගත්තෝ ඒේ ප්‍රත්්‍යය සම්පූර්ණයෙන්ම අපට පාලියෙන් තියෙනවා. පාලි භාෂාවය වචර සෑහන ප්‍රමාණයක් තියෙනවා. බුදු දහම ඇතුළත් ප්‍රධාන, ගොඩක් තියෙනවා විද්‍යාපච්ච සංකර සංකරපච්ච ්‍යන්නන ්‍යන්න නමරූප සලායතන පස්ස වේදනා සඥා චේතන ජීවිතේන්ද්‍රයේ මනසිකාරමෙන මේ දේවලගෙන සෑහන විග්ඩායන් තියෙනවා අපි පොඩක් කේටික පැත්තකින් තියෙමකු වැරදින ඒවා. ඒවා අවශ්‍යයි පොඩ්ඩක් පැත්තකින් තියල. තියමු පැත්තකින් තියලා අපි බලමු අපිට මොකද වෙන්නේ මට මොකද වෙන්නේ ඔබ දැන් සන්තෝසිෙන්තියෙන්නේ. බද ගරන ජීතය ගැන බ ෘප්ති මත්ව දෙෙන්නේ නැනේද. ඔබ ගතරන ජීවිතය ඇතුලේ ඔප ප්‍රශ්නතියනවා වනාා ේන් ප්‍රශ්න ඔබ හිත්තන දේල් වෙන්න නැ විදියටට ඔබ ලාපොරොතු ච්ච මටේ ින්දනය ඔොට ලැබෙන්න. ඔබ ජීතේ විදිින්්‍යයනකොට ඔපට ඒ ඇතුල නිසාරත්වයක් තැනවා. ඔබ ලාපොරොත්තු වෙන්න දේවා සිද්ධ වෙන්නනත වෙලයනවා එක පාට ීවිතේ කඩා වෙටිල යනවා අපිට ්‍රාර්ථනා කරන ඒ අපේ ටාගට් වලට අපේ අරමුණුවලට පපට අන්න බැරිවෙනවා. ඔබේ විවාාවෙච්ච කෙනානෙවෙයි ඔබගාව දැංගෙන්නේ ඔබ ආදරේකරපු අයනෙවෙයි ඔබගාව දැන්ගින්නේ ඔබේ දරුවෝ ඔබ හිතන විදිරණවෙයි ජීවත්වවෙන්නේ ඔබ හිතන ලෝකනෙවෙයි දැන්තිෙන්නේ. ඔබ පාරණ එක අල්ලගෙන අලුත්ක ඒ විදිහට වෙයි කියල හිතාගෙනන්නවා. ඔබ හැමමොහොතෙම පරණ කාපු කෑමක් ගැන ඔලු වෙතියාගෙන අලුතෙන් ඒ කෑම කනකොටත් ඒක තියෙනවද කල බලනවා. එකන පරණ පරිප්පුවක් හිතේතියාගෙන කෑම කනකොට ආයිත් ඒ පරණපරිප්පුූ මතක් කර කර අනේ ඒ පරි්පුූ වගේ නෑනි ේ හිතනවාගේ. අප ජීවිතය හැමතිස්සම පරණ දෙයක් හිතා ඒ හොඳයි කියල හිතාගෙන ඒක නැවත නැවත ගන්න හදනවා. වැඩි හිටි ඕන කෙනෙ ගිංහන්න දැන් හැන සිින්දු ලක්සනයිදගේ නෑ හැමෝම කියන්නේ ඒ කාලෙ සිදු තමයි ලස්සන. අපි ඒ කාලටයන්කෝ අපි ඔන්න අසූ ගනංවලට යනවා. එදනසිේ අසූ ගනන් වල කෙනෙගෙන් ඇහෝතු කියාව නෑනෑ පනස් කරංවොල ඒ කාලෙ සිින්දු තමයි ලස්සන. පනස් ගනංවල නෑන ඒ කාල සිදු තමයි ලස්සන. අයිපසර්ගම් නෑන ඒ කාලෙ සිින්දු තමයි ලස්සන මංහන් ලස්සන මොනක හලසිදුද. ලස්සන හැමතිස් සෙම. අපි මුලිින් හපුුවේවා හොඳයි කියල හිතනවා දැන්ඒවා හොඳ නැහැ කියල හිතනවා. ඉස්සර කෑම කොච්චර රහත දැන්කෑම රහනෑනේ. ඉස්සර මිනිස්සු කොච්චර හොඳද දැම් මිනිස්සු හොඳ නෑනේ. ඉස්සර හාමුදුරු බුද්ධකාලේ හාමුදුරු කොච්චර හොඳ හිත දැන් හාමුදුර හොඳහිද. නැහනේ හිෙමන ගියන් බුද්ධකාලේ හාමුදුරු ගැන ඉගෙනගන්න විනේ පිටකෑ කියවන්න. ඉඩය පිටකෙහේ ඔබ පුද්ධකාලේ හාම්දුරු රුකරපු දේල්ලිකට ඇහුවොත්තෙම දැංගින් හාමුදුරු සෑහ නොක ලොබටතහිරේවි. එහෙම අතීතේ හොඳ දේවල් තිබ්බයිගේ ලඔබ හිතනවා කියන්නෙම ඔබේ මේ සිත විසින් පෙන්නන දෙයක්ක ඔබ රවට්ටන්න අතීතයේ දේවල් හොඳ නැහැ නරකත් නැහැ අතීදයත්යෙක ඔබ ගලපනය එකයි ප්‍රශ්නතියෙත්න්නේේ අපේ මන සැහැම මොහොතෙම සාපේක්ෂව දකින්න පුරුදු වෙනවා අපි සාපේක්ෂව දැක 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 දැකදැක ජීවිතේ අර මේ මොහොතේ තියෙන තෘප්තිය නැති කරගන්නවා. අපි සිත චිත්ත වීතියක් බවට පත් කරනවා කොහොමද මේ මොලයේ දායකත්වයත් එක්ක. මොලේ දායකත්වයෙන් අපි කරන්නමකක්ද පරණ මතකයන්නෙක්ක හැම්ම මොහොතම කම්පයා කරනවා සංසන්ධනය කරනවා. පරණ දත්තත්යක ගලපන ගලපන වාරයක් පාසා ඔබේසි තතුෘප්තියට පත්වෙනවා. මොකද ඔබ මනිනවනය තැනදි එක්කො ඒකට වඩා ඉශලිම්මයිනවා එක්කො ඒකට වඩා පහලින්මයිනවා එක්කො ඒකත් එක්ක සමානව මයිනවා මනින තැනම ඔබට වරදිනවා. මනින තැනම ඔබේ මනස පහලට වැටෙනවා. මොකද මනින තැන මාන්නය අයි තියෙන්නේ මාන්‍යය තියන තැන අවිද්‍යාවයි තියෙන්නේ අවිද්‍යාව ඇති තැන දුකයි තියෙන්නේ එතකොට ඔබ දුකට පත්වෙන්නේ හැම මොහොතෙම මේ පරණ මතකයං එක්ක මනින්න යන නිසා අද මේ උගණඩන් හදනමේ සිත විසින් අපිට සිද්ධ කරන එක ලොකුම වැරැත්තක් මේ ලොකුම වැරද්ද අපි කොහොම ද හරියට තේරුම් අරගෙන හදාගන්නේ එ තමයි පරණ මතකයන්නෙක් ගණු දෙනු කරනකොට අප අපිට තියෙන නොහැකියාව, අපිට තියෙන අදක්ෂ බව. ඔබ අදක්ෂ කෙනෙක් නම් ඔබ නොහැකියාව වෙගින්න කෙනෙක්ටම් ඔබ ප්‍රවීනයෙක් නොවෙයි නම් මේ සිත පිළිබඳව. ඔබට ඇති වෙන ප්‍රධානම ප්‍රශ්න තමයි ඔබේ සිත හැම්මම් මොහොතම වෙච්චදේවල්ලෙක්ක ගලපගලප බලනවා දැංකාලෙ සිින්දුවක් වසවිලන්නත් පැහ දැංකාලේ කෑමක් රසම දෙන්නත්දෑ ඔබටමි වර්තමානය මොහොතෙ පේන කිස්සීම දෙයක් ඔබට ලස්සනනෑ සුන්දරනෑ මිහිරි නෑ ඇයිඒ පරණඒවත්තෙක ඔබ ගලපනවා. මේ මොහොතේ මිහිරිදේ පවා පරණමෝතේ මිහිරි නැතිදේත් එක් ගලපල ආයත් විනාශ කරගන්නව. නන්දකු මාරයා, ජනපද කල්්‍යානි ගෙන සිත්තමින් 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 සිතමින් මහනකම කරන්නතුව. බ්‍රක්්මචරියාව අතහැරලා එයා මොකද කළේ එයයාගේ නිවන් මඟ අතහැරලා එයා කල්පනා කරමින් හිටියා. බුදු හාන්දුරුවකිව වදනන්ද ඕක අතහරලා දාළම අදීන භාවනා කරන්න කිව්වද. ජනපද කල්්‍යයානිග අමත කරන්න කිව්වද. නැහැ. එන්න කොවි හොඩිගමනක් යමු කියලා ජනපදකල්්‍යයානිව බුදු හාමුදුරු මනසිං අයින් කරනවා වෙනුවට එක්කංගියයාලු ඔොහෙට දි්‍යාගනාවක් පෙන්නන්. මේ දිව්‍යාගනාවක් පෙන්නන්න යන ගමනෙදී පිච්චිච්ච හේනක වැදිරිය එක්වත් පෙන්නුවලු. ඊට පස්සේ දිව්‍යාගනාව පෙන්නුවලු. දැන් නන්ද හාමුදුරුව දිව්‍යාගනාවදිහා බලලා පුදුමයට පත් වනාා. බදු හන්දුරහන කොමද ලස්සනද දි්‍යාගනාව. වාමනි කොච්චර ලස්සනද ම හිතන් ඉටම ජනපද කල්ලයාන් තමයි ලස්සනයිම කියල හිතුවේ. ඒත් ජනපද කල්ල්‍ය න මේ දි්‍යාගනවත් එක බලනොටනං අර පිච්චිචහෙෙනඉන වැැඳරි වගේන. බලන්ඩ. ලස්සනයි කියලා අපේ ඔල්වේ දාගර හිටපු සංකල්පෙට වඩා ලොකු එකක් පෙන්වබදු හාදුරුවෝ. එතකටමකද වෙන්නේ ලොකු එකක් පෙන්න්න පු ගමන් අර ලස්සනයි කියලා හිතපු සංකල්පය එක පාරට කඩාගෙන වැටනාා මං අහන්නේ. ලස්සනයි කියලා හිතන සංකල්පය නිවැරජිද නැහැ. ලස්සනයි කියල හිතන සංකල්පය නිවැරදි නැහැ. ඇයි නිවැරදි නැත්තේ ඒක හැමතිස්සම මැනීමක්. ඒක හැමතිස්සම මනින තැන අපි දන්නවා සාපේක්ෂව බලන තැන හැම පොත්තිම පවතින්නේ අවිද්‍යාවක්මයි නොදන්නකමක්මයි. මේ චිත්තවීති. සිත වැඩ කරනකොට හැම්ම මොහොතකම අවිද්‍යාව මුල්කරගෙන සිද්ධ වුනොත් මේ චිත්ත වීදයේ මේ සිතේ අර තියෙන දත්තයන්ටික හැම්ම මොහොතකම ඊළඟ සිතට තදම් බලපානවා ඊළඟ සිතට තදින් බලපාන්නේ අවිද්‍යාව නිසා සිත්ත වීටයෙන් වීයට සිතයෙන් සිත්තට සිතතයෙන් සිතට අර හැදෙන සියලුම මතකයන් හැකයා පුරුපුරුදු කර්ම ඊළඟ සිතත් දැඩ ගැටෙන්නේ දැඩිව බැඳෙන්න්නේ ඊළඟ සිත පහල වෙනකොටත් ඒව උපයෝගීවෙන්න සෑහෙන ප්‍රමාණයක් අවිද්‍යාව නිසා නොකද අපි අ එක සිතයෙන් ඒක අතහරන සූදානම් නැහැ අපි දැඩිවල්ලගන්න නිසා. තේරුම්ගන්නවො ප්‍රධානමදේ තමයි මෙ සිත පරණ මතකයන්නෙක් මේ සිද්ධ වෙන ගණුදනුව සිද්ධවෙන්නේ යයි. අපි හිතනවා අරක මිහිරි වෙච්චදේ හොඳයි අතීත කාමහය මේ අතීතයේ වෙච්චදේවා අපි මනස තුළ තැම්පත් කරගෙන ඉන්නවා ඒවා හොඳයි කියල අපි දාගෙන ඉන්නවා එ ස අපිතනවා අනාගතයේ වියයුතුදේ මේ විදිහටම වෙන්න ඕනේ අතීතයක වගේ අනාගතයත් ඒක සිද්ධ වෙන්න ඕනේ. එහෙම හිතනකොටම වර්තමාන මොහොතේ ත හැ මොහොතේම අතෘප්තියට පත් වෙනවා. කොහොමද මේ අතෘප්තියෙන්මි දෙන්නේ. හොබට කරන්නතිය එක දෙයයි. හමතිස්සම ඔප අතීතයක්ත්යක සසඳන අවස්ථා බලන්න. ඔබ මේක ලස්සනයි කියලා හිතනොට ලස්සනය කල හිතුවයි. ොකක්කට සාපේක්ෂවද අරගට වඩ අලස්සනයි. මිහිරී කෙල හේතුවේ අරගට වඩ සාපේක්ෂව. මිහිරී කළ හේතුවේ අරගට වඩා සාපේක්ෂව, මේක රසයි ක හේතුවේ අරගට වඩා සාපේක්ෂව. මේක හොඳ හැකිල හතුේ අගට වඩා සාපේක්ෂව, මන්දැන් දියුණුවයි කෙල හේතුවේ පරණ දේර වඩාසාපේක්ෂව, මම වැටිල්ලගේට හේතුවේ පරණදේට සාපි වඩා සාපේක්ෂව මම හිතන් නිවාගෙන කළ හේතුවේ පරණ ඇවිලීමට සාපේක්ෂව මගේ හිත ඇවිල්ලෙලාගල හේතුවේ පරණ ඇවිලීමට සාපේක්මේ නිවීමට සාපේක්ෂව. බලන්න මේ සිත නිවෙන්න ගිහිල්ලත් අවුලෝගන්නවා පරණකත්යක ගමය කම්පයා කරන්න ගිහිල්ලා. සංසන්ධනය කරන්න ගිහිල්ලා. මම කියන්නම සංසන්ධනය කරන තැන් හොඳට හඳුනගන්න. මොලින්ම අපේසිත සංසන්ධනය කරන තැන් හඳුන ග්ඩ ඕනේ සංසන්ධනය කරන්න මෙහෙමයි. මේ ඇහැතියෙනවා ඇහට පේන රූප තියෙනවා. ඇහැට පේනකොටම රූපේ. අපේ මොලේ විසින් දෙනවා. පොඩිතොර තුරක් මකත් පාරණ දැක්ක දේවල් සියල්ලම අපට දෙනවා මේක මොලේ උද් උදව්වක්ෂිත වෙනවා පරණ දැක්ක දේවල් සියල්ලම අපට ලබා දෙනෝ ඒ ලබාදල තමයි අපට මේක මොකක්ද කලා හඳන ගන්න හැකියාව ලැබේද උදාහරණයක්ක් විදියට ඔට මේ වටාපතක් කියලා කියන පුුවන් ගේ ඔබ මේක වටාපතක් ක කියල ඉගෙන ගෙන දයන නිසාේ පරණ ඉගෙනගත්ත දේවල්වට සාපේක්ෂව තමයි ඔට මේක වටාපතක් කියන්න පුළුවන්ගුණේ මේක ලස්සන වටාපතක් හොඳ වටාපතක් කියන්නත් එහෙම තමයි ඔබ දැකපු ඔබ අහලතියන වටාපත් සියල්ත් එක ගලපල තම ඔබ මේ හොඳද නර්ගද කියලා කියන්න මෙහෙම තත්පරයක් ඇතුළතතේ ඔබ සෑහෙන පමා සිත් ප්‍රමාණයක් නිර්මාණය කරනවා. එකට එකක් සම්බන්ධ වේද සිත් වැලක් නිර්මාණය කරනු චිත්ත වීතියක් ඔබ නිර්මාණය කරනු. ඇහට පෙනිච රූපෙට සාපේක්ෂ හිතන්න මෙහෙම ඔබ දකිනවා කවුරු හරි දරුවෙක් කවරුවාරි ළමයක්ක දකිනු. එතන මේ ළමයම දැක්කකමන් ඔබමිතෙක් හල් දැකපු සියලූම ළමයි. සියලූම රූපත් එක්ක ඔබ සංසන්ධනය කරනවා. සංසන්ධනය කරන්න ඔබ දැනගෙන නෙව නිරායාසයෙන් වේගෙන් සිද්ධ වෙන. එතන වේකින් සංසන්ධනය කරල කර කළ කලා මි හවල් කෙනයි කියට ඔබ අන්තුනගන්න. සංඥාවක් දාන ඒ අහවල් කෙනයි කිය සංඥාවක් දැම්මේ ඔබේ මොලේ තියෙන උපකාරීත්වයත් එක්කල් ඔබේ මොලේට මොනහරි ප්‍රශ්නයක් ඇතිව වුණොත් ඔබේ මොලේට ෞතිකව හානයක් සිද්ධ වුුණොත් ඔබට හඳුනා ගැනීම සිද්ධ කරගන්න බැරිවුණු පේ ැති වෙන්න හැ පේ නැතිවෙන අනවස්ථාක් තියනවා ොලේ තියන සහරලාට එකමිකල් ප්‍රශ්නයක් ඇතිවුණොත් එය ඔබට ඒ හඳු ගන්න බැරිරලා යන කහුද කියලා ඒකට ප්‍රධානම හේතුවර තොරතුරට ගන්න විදිහක් නෑ මොලේ නවේ තොරතුරු තියෙන්නේ තොරතුරු විඤ්ඥානයෙන් විඤ්ඥානයට සිතෙන් සිතට සිතෙන් සිතට ගමන් කරමින්ින් යන්නේ. මොලේ මොකද කරන්නේ මේවා විශ්ලේෂණය කරන්න අවශ්‍යදායකත්ති දෙන පමණයි නතුව මොලේ ඇතුළ මේ සියලු දත්තත් නැහැ මොේ ඇතුළ නවේ තින්. ඒ අපි වෙනම වන්නන් කතා කරමික දවසකුත්ම සාකච්ඡා කළ මේ සියලුම දත්වයන් මොලේ නෑ. මතකයන් මොලේ තැන්පත් වෙලා නැහැ. මතකයන් සිත හැදෙන තැන පවතිනවා. සිත හැදෙන තැන පවතින මතකයන් පෙන්න්නන්න නැවත නැවත විශ්ලේෂණය කරන්න උදව්වෙන්නේ මොලය. සප එක ගත්තොත් කම්පියුට එක ගත්තොත් ප එක ඇතුළේ නැහැනේ ඔක්කොම් මතකයන් සියලුම වීඩියෝ ෆොටෝ මොකක්කත් නැහැ CPU එක කරන්නේ ෆොටෝ වීඩිය අරෝමය විශ්ලේෂණය කරන්න උපකාරන විතරයි. ඒවගේ තමයි මේ මොලේ කියන්නේ සීපි එකක් වගේ විශ්ලේෂණය කරන්න උපකාරය වන දෙයක් පමණයි එතකට මොලේ ඒක බුදුහාගුරුව ලොකු වැදගත්කමක් විදිහර පෙන්නුව නැත්තේ ඒත් සමහරතැන්වල වැදගත් සාධකයක් විදිහට පෙන්නනවා. අපි චිත්ත වීති ගැන ඔන්නන් ඔබ මේ දේශනාාව ඇහුවට පස්සේ කියවල බලන්න මේ චිත්ත වීදි ගැන විග්‍රහය ම මේ වචන නැතුව ඇැලිකිරීමක් විදිර සිද්ධරන වචන ගත්තහම් මේ ලොකු ගැඹුරු කාරණාවක් බවට පත්වෙන වනේ ඒ වචනවලින් කියන දේවල්ම තමයි ම මේ ප්‍රායෝගිකව පහැදිි කරන්න ඇසරපේන රූපයත් එක්කම ඔබේ මනස විසින් කියනවා මෙට මේක තමයි රූපය කිවර පස මකද වෙන්නේ ඔබේ සිත ඒකත් එක වේගෙන් ක්‍රියාත්මක වෙනවා වේගෙන් ක්‍රියාත්මක වෙන්ටි එක ප්‍රියනා එක අප්‍රියන ඒත් වේගෙන් ක්‍රියාත්මක වල ටක්ගල ලෝබ් කරනවා ඒක අපි කියනවා ිද කියලා මේ පංජනීවරනත් ඔය වෙලා වැඩ කරනවා අපි ඒවා ප්‍රායෝගිකව වඩන වෙලා විද අපට තේරෙනවා පංචනීවරණ ක්‍රියාත්මක වෙනවා ඇහැට පේන රූපයක්ත් එක් ඔන්න ද අපේ මුොල් මොලෙන් දෙනම පණ විඩේ මොකදද අපට මොකක්ද පෙවුුණ කියලා අපි ඔන්න පෙවුුණ ඒ දාගත්ත පරණ මතකයත් එ අපි ප්‍රිය බව අප ප්‍රිය බව ඇති කරගන්නවා එක කැමති වෙනවා එක් වකම ඇති වෙනවා මේ කැමැත්තෙන් අපි මොකද කරන්නේ කැමැත්තත් සිත අන්තයකට යනවා බැඳීමකට යනවා මොකදද ඇලීම කිය නන්තයට අපි ගමන් කරනවා. අකමැත්තෙන් අපි මොකද වෙන්නේ බැඳීම කිය නන්තයට යනවා ඒ පැත්තට ගැටෙනවා. ඔන්න ඇලීමෙන් අකමැත්තෙන් බැඳෙනකොට කැමැත්තෙන් බැඳෙනකොට අකමැත්තෙන් අපි ගැටි ගටිගැටි ගැති යනවා. අන්න එත නෙදී? අප පැහැදිලි කරගන්න ඕු දෙයක් තමයි බුදුහාමුදුරුව දේශනාතරපු පළවෙනි දේශනාවදී. දවේ මේ භික්කවේයන්තා පබ්බජිතයේ නැසේ වි ත්බා මහණනින්ත දෙකක් තියෙනවා සේවනය නොකළ යුතු. ඒ තමයි කාමේසුකාම සුකල්ලිකානු යෝගෝ අත්ත කෙළමතානු යෝගෝ. ඒවිදේ බුදුහාදුරු දෙපැත්තක් පෙන්නවා. එවගේම බොහෝතැන්වල මේ දවේතා විතක්ක සූත්‍රයේ වගේ සූත්‍රවලත් ලෝක තියන දෙපැත්ත පැහැදිලි කරනවා. තරමේ දෙපැත්තට බැඳනක. අන්තවලට යනක තමයි වැරදි. කැමැත්තට අකමැත්තට යනයක නෙවේ ප්‍රශ්නිතියන්නේ කැමැත්තත් එක්ක චිත්තවීතියක් හදාක්න යනක. අකමැත්තට යන නෙවේ ප්‍රශ්නතියන් අකමැත්තත් එක්ක වේගෙන් බැඳී බැදී යනයක. අපිට ඕනේ ඒ බැඳින විදිහ බලන්නදේ බැඳීම නතර කරන්නද. බැඳීම නතර කරන්න බැඳෙන්න්නේම ඕන වෙන්න මොනාද ඒකට සිද්ධ වෙන තොරොතුරු කාරණ අපට වැඩැන්නැහැ. උදාරණයක් විදිට ලයිට් සවිච්චක දැම්මහාම ලයිට් එක පත්තු වෙන. ඔබට ඕන ඔබේ වැඩේ කරගන්න ආලෝකයද සවිච් ඉඳං ලයිට් එක දක්වා අර විදුලිය ගමන් කරලා ඒක සිද්ධවෙච්ච ක්‍රියාවලේ දොබට ඕනේ. ඔබට ඕන් ලයිට් එක යාලුව කෙනෙ ම කියල දෙන සවිච්චක දාන්න සවිච්චක ඔබනොට ඒක සිදව වෙන විදිය ඒකෙස කිට්ටක වැඩගරන්න විදිය ඒකින් කරට ගැන විදියඒ එක ගල් අයිට්ක පත්තු වෙන විදිියේ බල්බ ගක්කෝම දා ලෝක මත්වවෙන්න එක විදුලිය ආලෝකය බට පරිවර්තනය වෙන විදී ඕවා ඉගෙනගන්න ඕනනා ඉගෙනගන්න ඔබට විද්‍යාචයක්ෙන්න්න ඕන්නන් ඔබේ ඉගෙන ගන්න කිසි ප්‍රශ්නයක් නෑ ධර්මය ගැන ධර්මය ඉගෙන ගනි දී ඔබ ඕනාාවට වැටි ඒත් ොරතුර ගනගන්න ගිහාම ඔබ බුද්ධිමතෙක් වෙලා නතරවේවි හැබැ ප්‍රඥාවන්තෙබ්බවට පත් වෙනෑ. ප්‍රඥාවන්තේපවට පත්වනාට පස්සේ ඔබ පුළුවන් බුද්ධිම තිබවට පත්වවෙන්න. එකගන මේ වැඩේ අම්ප්‍රමාණයක් සිද්ධකරගත්තල පස්සේ. අඩු මෙතර්ම සෝතාපන්න පලට පත් වනාට පස්සෙ ඔබට පුළුවන් ඕන්නන් ඒ ධර්ම කරුණු ගැ කරග. නැතුව අපි ධර්ම කරුණු විත රැකිගෙන ගැමින් හිටියුත් අන්තිමට ඔබ මැරෙන වෙලාේදී ඔබට මුකුත් නෑ. ප්‍රතිඵලයක්නෑ. බහුන්ගේ ස්තහි තම් බාස මානෝ නතක්කරෝ හෝති නරෝ පමත්තු. ගෝපෝ ගාාවෝ ගණයම් පරේසා නභාගවාසාමන්්‍යස්ූ ති බොහෝසේ කරුණු කියන්නේ නමුද. ඒරන්නෙකු නොවේ නම්. ඔහු ගවයන් බලාගන්නාව ගොපල්ලෙක් වගේ අනුන්ගේ ගවයන් බලාගන්නවාව ගොපල්ලෙක් වගේ තමන්ගේ ශ්‍රමණ ජීවිතයේ ප්‍රතිඵලය තමන්ගේ මේ ආධ්‍යාත්ක ජීවිතේ ප්‍රතිඵය ලබාගන්නන්නේ නැතින්. වචන ගොඩක් කරුණු ගොඩක් කතා කරනවට වඩා අපට කරන්න පුලුවන් දෙයක් කතා කරල එක කරලා ඒ ප්‍රතිඵල ලබනික හොඳ දෙනැත් දෙගේ ලබ තීරණය කර නැ මෙතනද අපිත් තේරුම්ගන්න ඕන දෙයක්ත් තමයි මේ සිතට ඇසට රූපයක් පේනකොටම අපේ ඇතුලාන්තේමක දෙවෙනි ප්‍රියාප්‍රිය බවක් ඇති වෙනවා කැමැත්තක් කමත්තක් ඇතිවෙන. අපි මේ කැමැත්තත්ත එක්ක පරණ මතකයන් නැවත 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 මෙනය කරමින් කැමැත්ත සංවර්ධනය කරනවා. අකමැත් පරණමතකයන් උපයෝගී කරගනිමි අකමැත්ත සංවර්ධනය කරන. ඔ කවුරරි මනුසේදදකලා ඒ මනු්‍යයට අකමැති නම් ඔබ ඒකට අකමැත්තක් පහල කරගෙන ඔබේ මනුස්්‍යයා තමාට කර බුදේවල්ගෙන සිතමින් 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 ඒ මනුසයා පිළිබඳවති න අකමැත්ත වර්ධනය කරන. දස තහරහා. තව වෙලාගේ වෙලාේ ැඩි තරහක මෙනි වරම මෙහමත් කරමට බැන්න න මතකයි හෝතාම් ඉන්නකොහොමගේ අපි ඒ ගැන සිතවිලි හතනු ඒ සිතිවිඩි හදන විදිිය බලන්න සිටි විඩි හැදන විදි අඳුනගන්න වගේම රාගේ වනත් එහෙමයි ම නිතරම කියන සත්‍රේ නිතරම තිය කියන කතාවකත්තිී එක හම්දුරුවගෙන පි්ඩ පාති වලින කොට ගෑනක කියෙන දහල් වග හ කතාව ඒ කතාාවත් පැහැදිලි කරන්නේ යාහාම්දුරුව දුහලු සල්වඇඳගත් ස්ත්‍රේදියා බල කියනෝ මගේ හිත රාගහියට පත් වුණා. මගේ හිත බැතුුුණා මට කරගන්න දෙයක් නැතුවුණා. ම මුලාහුුණ හාමුදුර දැක් අයේ ගෑනු කෙනා දිහා බලල තමන්ගේ ඇතුළන්තේ වෙන වෙනසඒ කැත්තෙන් බැදඳෙන හැටි රාගේෙ පත්ව නැට හාමුදුර නිරීක්ෂණය කර හැබැ නිරීක්ෂණය කරගෙන යන අතරවාරද උන්වහන්සට ජෝනිසු මනසිකාරය පහල වෙලා උන්හන්සේ ස්ත්‍රිය දිහා බලාගෙනම රහන් වහසේගෙන බවට පත්තුනාගේ හලතිී වන. එතකට ඒකෙද වෙන්ට ඒ ස්ත්‍රිය වෙනසක් වන්න හැ උන්වහන්සේ ඇතුළ අන්තේ වෙනස් කර ගන්නවා. බුතුදහම හැම මොහොතෙම. තුලාන්තය වෙනස් කරගන්න දහමක්. එලිය වෙනස් කරන එකක් නෙවේ. ඇස්වාහන එකක් අංවහන එකක් නහය වහනක් දිවවාහන එකක් ඇඟවාහනකක් මොලේ වහන එකක් නෙවේ එක හොඳට පත් මතක තියාගන්න. දැන් ඔන්න ඔබ කැමැති නැති දෙයක් නම් ඔබ කැමති නැතිවෙන්න හේතු ගැන කල්පනනා කරල කල්පනාගල් ලබේ සංඥාව වර්ධනය කරලා අපිකරකන සංඥාව වර්ධනය කරලා ඔබේ හිත කැමැතින්. බැඳීම අක මැත්තෙන් ගැටීම බවට පත් කරගන්න. එක්කො කැමැත්තෙෙන් බැන්ඳීම බවට පත් කරගන්න ඔබ හැමතිස්සම් තේරුම් ගන්නවන ඔබ දාන සංඥාව බුදුහාමුදුර උපමාවක් විදිරගත්තේ කෙහෙල් කඳක් වගේ කෙහෙල් කදක ගදක් ඉෙර බුදුහන්දුර උපමාවට ගන්න ප්‍රධානම ේතුව තමයි කේල් කෙල් කදේ පතුරු ගලෝගෙන 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 ගලෝගන ගලෝගෙන ගිහම මැද්‍ය අරටුවවත්වය ව නැ රටුවක් ඉතිරෙන හරයක් නැහැ ඔබ දාන මතකයන් ඔබ හතන සිතුවිලි ඔබ හදන චිත්තවිධී හරයක් නැති බව වටහාගන්න. ඔබ ඒක කැමැත්තෙන් බැඳීම හෝ අකමැත්තෙන් බැඳීමේ චන්දරාගය මේ කැමැත්තෙන් බැඳීම හෝ අකමැත්තෙන් බැඳීම කියෙන් තැනට එනකොටම ඔබ ඒක හරයක් නැති බව දැනගන්න ඕනේ කොහොම දැන ගන්නේ. ඔබට අවසානයේ තියන්නේ රාගසිතක් නම්. ඔබට අවසාන පහළවෙන්නේ තරහසිතක් නම්. එතනට ගිහිල් ඔබ කල්පනා කරහම ඇයිටම මේ තරහසි තක්කාාව කියලා මං හිතන විදිරු උනේ නැති නිසානේ. රාගසි තක්නාවේ මං මුලාවෙච්ච නිසාන මේක හොඳයි කියලා එනං ඔබ සිතහ පහළ වුණට පස්සේ අවසන් වනාට පස්ස චිත්තවීතී අවසාන කෙළවරේද. ඔබට හැම ොහොතම ඉතිටි වෙන්නේ. ඔබබ ගෑන කලකිරීමක් නම්. ඔබ මේ හදන සිත්්ත වීදියම නිෂ්පලදනැත්ත නිෂ්පලය. එන ඔබ මුලින්ම සිට හදනකටම කැමැත්තෙන් බැඳනකොටම තේරුම් ගන්න වනද තියෙනවා මේ අවසාන මම තුෘප්තියෙන් ෙවෙේ නතරවෙන්නේ. අතුරුප්තියෙන් සහනයෙන් නෙවෙේ නතරවෙන්නේ. අසාහනයෙන් මම අවධියෙන්න්නේ වනි නතරවෙන්නේ මම නිදාගෙන නතරවෙන්න. එකන මම බුද්ධියහීන කරගෙන නතරවෙන්නේ. එනවන් මකොද කරන්න ඕනේ. දැනගෙන සිහියෙන් මේ දේවල් සිද්ධ කරන්න ඕනේ. සිත හදනකොට හොඳ ට අවධානයොමු කරන්න ඕනේ මොකාටද මේ සිත එන්නේ. මේ සිත මොකටද මේ මෙහෙම හැසිරෙන්නේ. මොනාද මට මේ සිත. ලබල දෙන්නේ මගේ සිත විසින් සිද්ධ කරන්නේ මොකක්ද කියලා අපි හොඳට අවදාානයෙන් ඉන්න ඕනේ. අපි ගෙදරට කවරුහරි මනස්සේකාවහම ඒ මනුස්ස්‍යය ටිකක් සැක සහිත විදිහයට ඉන්නවන අපි චුට්ටක් ඒ මනුසය ගෙන විපරමික් ඉන්න ඕනේ. මොකාට දෙ මේ මනුස්සය ඇවිලතියන්. මනුසය මුණද කරන්නේ යන්න කියලා අපි නිරීක්ෂණය කරන්න ඕනේ. ඒ විදිහට ඔබේ සිත්තත්. තාමත් සැක සහිතව නිරීක්ෂණය කරන්න මොකද සිත්ත කවදාවත් ඔබට යහපතක් කරන්න උත්සාහ කරන්නේ. මනා කොට්ට දමනය නොකරගත්සිත ඔබට අයහපතක්මයි කරන්නේ දමනය කර ගදල යහපතක් කර දමනේ වෙලානඟති මේ බනටිකහන් රොන්න ෑනේ දමනේ වෙලා නැතිනිසානමටිකහන්න ඒනං සිත්ත හැමතිස්සෙම අපටආයහපත කරන්න බලංගඉන්නේ. සිත්ත කියන දේ වල්වලට රැවටෙන්න්නේ එපා සිත්තක් පෙන්න්න න දේවල්වලට රැවටෙන්න්න එපා ඔබ හැමොහොතෙම තේරු ගන්න පේන එකත්ෙක් ඔබේ සිතයන්නේ කැමැත්තෙෙන් බැඳීමට නම් අකමැත්තෙම් ගැටීමටනං ඔබ ඔතන රැවටිලායින්නේ. ඇයි මං මේකත් එක් බැඳෙන්න්නේ. ෙම කල්පනා කරන්න කනට හැන දේවලුත් එහෙමයි නහයට දැන දේවළුත් එහෙමයි දිවට දැන දේවලුත් එහෙමයි ඇංඟට දැනන දේවලුත් එෙහෙමයි ඒ දේවල් දැනන වෙලා වෙදී ඔබ කොහොමද හැසිරෙන්න්නේ කියලා ඔබ නිරීක්ෂණය කරන්න ඇසේ පටන් මොලයට ගමන් කරලා මොලේ පටන් ඔබේ වචනය ක්‍රියාකිරීම නැවත නැවතත්සිතීම දක්වා. මේ ක්‍රියාත්මක වෙන ක්‍රියාවැලිය නිරීක්ෂණය කරන්න. මෙහෙ මඇතුල්වෙනවා මෙතනට යනවා මෙතනින් ඉළඟට කටින් ක්‍රියාවෙන් මොලෙෙන් පිටවෙනවා. භාසතිවා කරෝතිවා. කතා කරනවා ක්‍රියා කරනවා. අපි නිරීක්‍ෂණය කළ යුතු වැඩ නමයක් තියෙනවා. මමික දවසකුෘති එක පැදිලි කරා. එ වැඩ නමය තමයි පෙෙනීම ඇසීම, ගඳ දැනීම රසදැනීම ඉස්පර්ශදැනීම මතක්වීම. පැනීම ඇසීමම ගඳ දැනීම රස දනීම ඉස්පර්ෂ දනීම මතක්වීම. මේ නමය තමයි ඔබව රවට්ටන්නේ මේ හය ඉළඟට සිතීම කතාකිරීම ක්‍රියාකිරීම මේ නමය යැ පැනීම ඇසීම ගන්ධනීම රසදැනීම ස්පර්ශ නීම තක්වීම සිතීම කතාකිරීම ක්‍රියාකිරීම මෙන්න මේ නම තමයි ඔබ හැම්ම මොහොත්තෙම පල්ලහට අඇදලදාන්නේ බට අයහපතක් සිද්ධ වනත් අයහපතක් සිද්ධ වෙන්නේ යහපතක් සිද්ධ වුනත් යහපතක් සිදධ වෙන නොය නෙම තමයි. අපි රැවැට්ටෙන්නේෙ මය නමේ ඔය නමේ ඇත්තටම අපිට ගන්න පුලන් නවක් ග්‍රහයෝ විදිහයට. ඔහය නමය තමයිග්‍රහයෝ නම දෙනා. අපි රවට්ටන අපි වටටන ග්‍රහයෝ. මොකද අහස නෙවෙණයේ ග්‍රහයෝ වෙන්නේආහසේ තරු කුමක් කරාවිද. අහස්සේ තරු ඔබට මකක්වත් කරන්න. නැකතනම් එළඹි මොහතයි. මේ එළඹි මොහොත සිද්ධ වෙන දේවල් කරන්න ඕන දේවල් අපි නැකත අන්ුව කරන්නගේ ලළම වරද්ග නැති. අපි අවබෝධයෙන් යන්න ඕන ගමන අනවබෝධයක් බවට පත්කරගෙන තියනීමමි මිත්‍ය දෂ්ටය නිසා. මේ අපි නොයෙකුත් ඇදහෙලි තියෙනවා. අප සංස්කෘතිය සහ දහම කළවන් කරගන්න අරකයි. සංස්කෘතිය තියෙනවා හදිහූණියම් එක කෙම් ක්‍රම, විවිධාකාර දේවල් තියෙනවා. චාන්තිකරම. ඒව සියල්ල බුදු දහමඩෙවෙන් ඒ සංස්කෘතිය. ඒවා සංස්කෘතියක් විද්‍යර සිද්ධකරාටකමක් නැහැ. හැබැයි ඒවා, දහමටත් දහමත් එක ගලපන්න ගිහාම තමයි ප්‍රශ්නිතියෙන්නේ. දහමට ඇතුල් කරන්න යන්න පය කිසිම දෙයා. අර එක මනුස්සෙක් නෝන කෙනෙක් ගොඩක් ආදරෙන් හිටියලු. ඕම ඉන්න අතර නෝනට හදිසිේම පිළිකාවක් ඇදිලා. මේ නෝන මරනාසන්න වනාලු. මේ නොවන මරනාසන්න වනාට පස්සේ මේ මනුස්සයා ගිහිල්ලටන්න්නේ නොවවා බලාගන්නවා. පලාගන්න අතර මේ නෝන කියනවා මම ඇරුුණට පස්සේ වගේ. ලාබරත්වක් හෙම තියනවද වෙන කවරුවර කසාදම දෙන්න එතකට මේ මනුසේකෙන නෑනෑ මට හෙම කරන්න මංවා බෙරගන්නන කොමරරි ෑ ම මියියාට පස්සේ බැරි වෙලා හරිවා වෙන කවුරු හරි එක් සම්බන්ධයක්හදාගත්තොත් එහෙම ම එනවා යිත්තා මතකතියාගන්න. මමයි හොඳින් ගින්න දෙන්න එහෙම කියලා කිව්වා මේ ගෑනු කෙන මේ පිමික නග ෑ මොන පිෂතු ම එහෙම කරන්න කොහොමරි වාමං හොඳ කරගන්නවා කිය කිව්. හොමරි මේ ගෑනු කෙනා මිය ගිය මේ ගිහිල්ලා ටික කාලයක් ගත වුණා. මේ පිරිමිගෙන බොහොමආාවරග හිතහදාගත්තා හිතහදාගෙන තවත් ගෑනු කෙනෙක් එක සම්බන්ධයක් පටන්ගත්තා. මේ සම්බන්ධය පටන්ගත්ත දවස රෑ මේ පිරිමිකෙනගේ මේ සැමියාගේ කලින් හිටපු බිරිද ආවලු. ඇවිල්ලා එක යනේ ඒයාට පෙනනිිසිටියලු පෙනිසිටලා කිව්ම ආවල්තන ගානේ දරාර ගෑනිත් එක් අවල් දේවල් කතා කර කර හිටිය නේද පරිස්සමට මම කිව්වනේද මං එනවා කියලා නැවත ඔහොම කියල් තර්ජනය කරන්න පටන්ගත්ත පේ මනුස හොන්දටම බයවෙලා එල්ලි වෙනකං නිදිනේ අරයිතින් අරහොල් මනත් එක් කතාකර කර කතාර ප්‍රේතයක් එක් කතා කර කර කතා කරෙ ඉන්නවල්. කියන් දේවල් අහගෙන බයවෙලා අයිටියල් සවඋදේවනාා ස ආයිත මේ මනුස්සය චිින් හිතහදාගෙන ඊළංගදවසත් අරදිින් ගෑනු කෙනැත්තෙක හෙනයක් වෙන්න තිකල හිතලා අර හිතවත් වෙච්ච ගෑනු කෙනත් එක් කතා කර කර ඇත්තක කාලෙ ගත කරලා ඔන්න ආයි රෑ නිදාගන්නා ගත්තහම ඔන්න ආයිත්තාවලු මෙයාගේ නෝනා නොවන ඇවිල්ල ආයිත් වද දෙනවලු මෙ මේ මනුස්සේර නිරන්තරයෙන් නින්දක් නැහැ නිරන්තරයෙන් ඇවිල් ඇවිල මේ ප්‍රේතිය වද දෙනව කරදර කරනවල ප මොකදුණ මේ මනුෂ්‍ය කල්පනා කර නොග කරමකට පිළියමක් කරන්න ඕනේ. ස්වාමීන් වහන්සේ කෙ කොවාගෙන ගියා ස්වාමීන් වහන්සකෙනෙ කොයාාගෙන ගෙල් ලකිවා අනිේ හාමුදුරණේ මගේ මේ කලෙෙන් නෝනම ගිය නෝන ප්‍රයතයෙක් බවට පත් වෙලා නැවත නැවත ඇවිල්ල මට බද දෙනවා මට මේකට මෙම උදව්වක් කරන්න මට උපකාරයක් කරන්න මේකින් බේරෙන්න්න ත්‍රහාමුදුරගවල එහන ලේසි පාසු ප්‍රේතියක් නෙවෙේ ලේසි පාසු මේ බූතෙක් නෙව වෙල තියෙත්න්නේ. අපි මොගක් කරිකරම කියලා මේ හාමුදුරකිව්වා ම පොඩි කෙමක් කියන්න. ම පුංචි කෙමක් කියන්න ඒක කරන්න හරියාාව කිව්වා. ඊට පස්සින්නේ මේ හාමුදුරුවේ ගෑ පිරිමි ගෙනාට කියල දුන්න කෙමක් නොකක්ද රෑ නිදාගන්න කලින් කිසි දෙයක් කතා නොකර. මුන් ඇයට භාජනයකට අතදාලා මුන් ඇයට අහුරක් අතට අරගෙන අතේ තියාගෙන නිදාගන්න ඕනේ. නිදාගෙන, ප්‍රේති ආපු වෙල්ලාටවාගෙන ඕන කො වෙලාහර ඒවිනි ඒ ප්‍රේතිආපු වෙලාවට එයාව වරණනා කරන්න ඔය ඇති ගගේ නොක්කොම දන්නන්නේ මංගැන හොඳට හැගාගැෙනනන්නේ ම යනතන් කණබුණ දේව ොක්කම දලවදන්නවන්නේ කෙලේ ආ කොඩ්ඩක් ඉහලට උස්සන්න එයාාව පොඩ්ඩක් උඩින්තියන් එයා ගැන වරණනා කරලා. එහ අැති මංගෙන ඔක්කොම දේවල් දන්නව වනම් මගේ මේ අතේ මුන් ැයට කී කියයක් තියවත් කියලවා දන්න වැතින. ට කියන්න මුංන්ඇට ගන්න හැබැ කියන්න බැරිවුණුන් න්න යිත්න එඉන්න පා කියවා. ඒයට පස්ත මේ මනුස්්‍යය යිති මේ විදිහට මැහුවල්. ප්‍රේතිය නිරුත්තරයි. ප්‍රේති අතුරු දහන් වන නාලු. ඊට පස ඊළඟ දවසේ නම් මේ ප්‍රේතිය නැහැ මේ හාම්දුෘ හයාගෙන ගියා හාම්ද්‍ර හයාගෙන ගගේල් හාමුදුරුවනනි මොකතුනේ බලන්න නොකෝ මේ පුංචි කෙමෙන් මට සාර්ථක ප්‍රති බලයා කම්පුුණානේ ආයිපගේ නෝ නවි හෙ මා ඔොයාගෙන. කක්ද හාමුදුරුවණ සිද්ධ උනෙ ලේවා. එතකොට මේ හාමුදුර කියනවා මහත්්‍යයා ඇත්තරම ප්‍රේතියන්නෙවෙයි මහත්්‍යයාගේ හිතේ තමයි ප්‍රශ්න තිබ්බේ මහත්්‍යයාගේ හිතවිසිබ්ම අර නෝනා මැරණවෙලාවෙ කියපු කත්තෙක්ක මවල්ල පෙන්නල සමයි වෙතියෙන්නේ තමාන්ගේ සිත තමංව රවට්ටලා මම කළේම කද්ද සිතරැ වැට්ඩුවවා මම ඔබ රැවැටිච්ච බව ඔබට පෙන්නල දුන්නා සිතමකද වුණේ රැවටීමක් බව දැක්ක ගමන් සිත ඒ රැවැට්ටීම නදර කරනවා. මාරයා මාරයා බව දැනගත් ගමන් මාරයා පලායනවා. එනම් මාරයා වෙන්නේ කෞද ඔබේ සිතමයි. භූතයකි වෙන්න කවද ඔබේ සිතමයි, හොල්මං වෙන්නේ කෞද. ඔබේ සිතමයි හෝනියන් කරන්නේ කෞුද ඔබේ සිතමයි. සියලුම හෝනිියම් දෙෙහි කැපීම් නූල් පැන්්නීම් ඔය දේව කරනව කියලා පියාහලතියෙනවන. ය මොනවකලත් ඒ හැම්ම දෙේකම්ම ඔබේ සිතම තමයි පල් හට වැටෙන්නේෙ හෝ නැගිටින්නේ. ඔබේ සිතේ කිසිවකින් පල් හැට වැටෙන් නැත්තං ඔය හූ නියම කොය මොකක්වත් ඔබට සිද්ධ වෙනි නැහැ කවුරු මොන පොල් ගැහුවත් ඔබට පොල් වදින්දි නැහැ. ඔබට කිසිවක් වෙන්නේ නැහැ. ඔබේ සිත ශක්ති මත්නම් ශක්තිමත් නැති සිතට තමයි මෙසිියල්ල සිද්ධ වෙන්නේ ශක්ති මත්නම් කමින් තොරව ඔබ ජීවත් වනොත් ඔබේ ඇතුලාන්තේ ශක්තියක් නැත්තං ඔබට මේ සියලම මිත්‍ය අදෘෂ්ටික දේවල් වලින් බලපැනබක් ඇතිවෙනවා. හන්දආාවත් ඉරහාාවත් හූනෙක් වැටනත් කළුපූසෙක් පැන්නත් ඔබ බයවෙලා ඔබේ වැඩි අසාර්ථ කරගන්නවා. ඔබ තවමත් එ පුංචි බෞතික දේවල් නිසා ඔබේ ජීවිත අසාර්ථ කරගන්න කෙනෙද්ද. කොච්ර ප්‍රාථමිකද මේ එලියේ පේන දේවල් එලිය ඇහෙන දේවල් මේ ග්‍රහක්තාරකා ග්‍රහයෝ කැරකෙන දේව මේ අහස් ග්‍රහලෝක නිසා ඔබේ ඔබේ මනස ඔබ වට්ටගන්නවනක් ඔබ කොච්චර ප්‍රාථමිකද අත්තාහි අත්තනෝනාතෝ තාමාන් තමයි තමන්ගේ පිහිට මේ තමන්ගේ පිහිට තමාගාව තියෙන බව දැනගන්න කෙනාමොකොද කරන්නේ කකුල් දෙකින් හිටගන්නවා එය අරව සරණ යන්නේ. ය තේරුම්ගන්නව ඇත්තම නවග්‍රහයව කවද. පැනීම ඇසීම ගණ ජනීම රසදනීම විස් පර්ශදනීම මතක්වීම ක්‍රියාකිරීම කතාකිරීම සිටීම තමන්ගාව තමයි නවක්ඩහැමතියන්නේ. එන අපල කරගන්න තන්මයි. හෝනියම කරගන්න තමන්මයි. තමන් තමන්ට හෝනිය මක් කරගන්න ඇති තාකල් තමන්ට කිසි බොහෝනිය මක්සිද්ද වෙන්නන්නේ. එන ඔබම කකද රන්න ඕනේ. ඔබ තමන්ට කරගන්න මේ නරකදේ අපලය. ඔබ විසින් සපලයක් පවට පත් කරගන්න ඕනි. ඇහෙෙන් රූප බලලා ඔබ අපල කරගන්නවා කියන්නේ ඔබ අවිද්ධහාාවයෙන් ඒකත්ඒක කැමැත්තෙන් බැඳිලා අකමැත්තෙන් ගැටිලා ඔබ යනවනං අන්න එතන බාපලයක් කරගන්නවා. ඒකනි සවබට කරන්තයන්නේ අදී නම් බුලත් කොලයක් අරගෙන ඇහේ තියලා පහනපපත්තු කරන්න. මුතිින් පහනපත්තු කරහම අපල දුරුවෙනවන අපල දුරුවවෙන්න පහනපත්තු කරන්න හැබැයි ප්‍රඥාව කියන පහන. ඇස තුළ පත්තු කරන්න ප්‍රඥඥාව කියන පහන පඤ්ඥා උදපාතිී ආලෝකෝද පාති විජ්්‍යාාවද පාතිී ඇස තුළ ඔබ පහනක් පත්තු කරහම ප්‍රඥාවකද පහන පත්තු කරහම ඇස තුළෙන් සිද්ධ වෙන අපල දුරුවෙනවා කනෙන් සිද්ධ වෙන අපල දුරුවෙනවා නාශේෙන්න්දිවෙන් ශරීරයේෙන් මොලින් සිද්ධ වෙන අපල දුරුව වෙනවා ක්‍රියාකාරකම වචනය සිතීම තුළ සිද්ධ වෙන අපල දුරුවෙනවා ඔබට සපලයක්ම සිද්ධ වෙනවා එනං අපලවීම හෝ සපල්ලවීම තමංගාව තියෙන වැඩා. තමන්ගේ සිත නියමාකාරයෙන් හදාගත්ත කෙනාට තමන්ගේම මිත්‍රේෙක්්ට වඩා යහපතක් ඒ සිත විසින් සිද්ධ කරනවා. හැබැයි නිවැරදිව හදාගත්ත නැති සිත හොරෙක්ත ත් හොරෙක්ට කරනව තරම්වත් ඊටත්වට මිනීමරුවෙක් තවත් මිනීමරුවෙක්ට කරන බරපතලහානියටත් වඩ හානියක්ක් සිද්ධ කරන වගේ ලබ දුහාමුදුරු දේශනා කරනවා. ඒ කියනේ ඔබේසිතමයි ඔබේමිත්‍රයා. ඔබේසිතමයි ඔබේ සතුරා ඒනං ඔබේ මිතුරාවත් සතුරාවත් ඔබ හඳුඩ ගන්න. ඔබේ සිත කැමැත්තෙන් බැඳිලා යනකොට ඔබේ කාදුන ගන්න. ඇසට පේන රපත්තෙක්ක ඔබදාාන සංඥාවත්තෙක්ක ඔබ කොච්චර රැවටිලා ගමන් කරනවදක ඔබ දැනගන්න. රැවටින් රැවටනේ යයි මේක ඇත්තයි කෙල මම හිතම නිසා. ඇත්තයි කියල මම හිත්තුවේ මගේ අවිද්‍යාව නිසා එනම් මම මෙතන විද්‍යාව පහළ කරගන්න ඕේ ඇහැට පේන දවාගෙනනම ඉගෙනගන්න ඕනේ පේන විදිය ගැනඉගෙනගන්න ඕනේ. ඇතුලාන්තේ පහල වෙන සිත් පිළිපතවිඉගෙනකගන්න ඕනේ මේ මගේ මුලාව මෝඩකමතමයි මම මේ ජීවිත මැනලලා මැනල ම. ළ මගේ තියෙනන මේ තෘප්තිය නැති කරගන්න ප්‍රධානම හේතුව වනේ. අදනිඳන් මම මනින් නැතිකනේ බවට පත්වවෙන්න ඕනේ. නොමැන ඉන්න කියල නෙවේ කියන්නේ මනින් නැතිකෙනෙ බවට පත්වෙන්න නාං මනින විදිය දැනගන්න මනින හේතුව දැනගන්න ඔබ මනිින්න්නේ ඔබේ අවිද්‍යාවනිසා බව දැනගන්න. එතකොට ඉබේටම මනිනයක අත්තුරු දහන් වෙනවා මනිනේක නත්තර වෙනවා චිත්. වේගය මෙ චිත්ත වීතිය තුළ හැදෙන චිත්ත වේගය ඔබ කළමනාකරණය කරන්න ඉගෙන ගන්න. එතකොට ඔබේ චිත්ත වීතිය පිළිබඳව තියෙන අවබෝධය පොල්ලුල් වෙනවා වචන වශයෙන් නෙවෙයි ප්‍රායෝගිකව. අදනිඳං බුදු දහම තියෙන වච්චන ගැන ගැඹුරෙන් ඉගෙනගන්නවා වෙනුවට මේ වැඩ පිළිවෙල අත්තක එකතු වෙන්න පුහුණු අත්තෙක්ක එකතු වෙන්න එතකොට ඔබට පොළුවන්. ඒ අවබෝධයට පත්වෙන්න. එලෙස අවබෝධයට පත්වෙන්න හැම දෙනාටම භාග්‍ය වාසනාව උදාවීවා කියලපි ප්‍රාර්ථනා කරනවා. සබ්භීතිය ෝවි වජ්්‍යන්තුූ, සබරෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරා යෝස කීතීක අයුකෝ බවතු සබ්බ මංගලන් රක්කන්ඳු සබ්බ දේවතා සබ්බ පුද්ධානු භාවේන, සබ්බ දම්මානු භාවේනය සබ්බ සංගානු භාවේන සදාසොත්තිී භවන්තුතේ. තුනරුවන් සතු වනන්තකුණ බලින් යහපතක්ම වේවා දේශයෝ निभा